දෙදස් විස්ස ඒලවල් 28 වෙනි ප්‍රශ්නය. ආරෝපණය ධන කිව් පින කිව් සහ ධන කිව් වූ කුඩා සන්නායක ගෝල තුනක් ඝර්ෂණයෙන් තොර තිරස් පුෂ්ඨයක තබා ඇත්තේ ABC නම් වූ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂයන්හි පිහිටන ආකාරයට B සහ C ඇති ගෝල අචලව සවි කොට ඇති අතර එහි තබා ඇති ගෝලයට නිදහසේ චලනය විය හැකිය. එහි ඇති ගෝලයේ පතේ වඩා තුනී නිරූපණය වන්නේ කුමන උත්තරෙන්ද කියලා අහලා තියෙනවා. මේ රූප සටහනත් ඒගොල්ලෝ දීලා තියෙනවා. මෙතන සමදී පාද ත්‍රිකෝණය කියන්නේ මේ පාදය සමානයි. මෙතන තියෙන ඍණ ඍණ ආරෝපණය, මෙතන ධන ආරෝපණය, මෙතනත් ධන ආරෝපණය. අපි දන්නවා ආරෝපණ වල ධන ධන ආරෝපණ විකර්ෂණය වෙනවා. ඍණ ඍණ ආරෝපණ විකර්ෂණය වෙනවා. ප්‍රතිවිරුද්ධ ආරෝපණ ආකර්ෂණය වෙනවා. ඒක ආකර්ෂණය වෙන්නෙත් අපි දන්නවා මේ කූලොම් ලෝ එකට අනුව. දැන් මෙතන ආරෝපණ සමානයි R වර්ග කියන එක Rුත් මේ දෙක සමදීපාදයෙන්ද සමානයි. එතකොට මෙන්න මේ එක විතරයි චලනය වෙන්නේ. මෙන්න ආරෝපණය විතරයි චලනය වෙන්නේ. බලන්න මේ ආරෝපණ දෙක අචලව සවි කර තියෙනවා. ඒ කියන්නේ මේ දෙක අචලව සවි කරලා තියෙනවා. මේකට විතරක් චලනය වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා දැන් මේ ධන ධන ආරෝපණ දෙයක් මොකද්ද වෙන්නේ? ධන ධන ආරෝපණ දෙකක් විකර්ෂණය වෙනවා. දැන් මේ ධන ආරෝපණයින්ද මෙතන චලනය වෙන්න පුළුවන් ආරෝපණයට මේ පැත්තට බලයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ මෙතන ධන ආරෝපණය මෙතන ඍණ ආරෝපණය. එතකොට මේ පැත්තට මේක ආකර්ෂණයක් ඇති වෙනවා. මේක චලනය වෙන්නේ මේ බල දෙකේ සම්ප්‍රයුක්ත දිශාවට. මේ බල දෙකේ සම්ප්‍රයුක්තිය ක්‍රියා මේ සම්ප්‍රයුක්තිය ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තටම. ඉතින් ටික දුරක් යනකොට මේ ටික දුරක් මේ ආරෝපණය ගමන් කරනකොට මේ ධන ආරෝපණය සියවල තියෙන ධන ආරෝපණයත් එක්ක තියෙන දුර වැඩි වෙනවා. මේ පැත්තට ටික ටික එන්න B වලට තියෙන දුර ලම් වෙනවා. B වල තියෙන ධන ආරෝපණයක් ඉඳන් මේක මේ පැත්තට ආකර්ෂණය කරලා ගන්නවා. ආකර්ෂණය කරලා ගන්නවා. එතකොට ටික තව ටුට්ටක් දුර තල්ලේ වුණාට පස්සේ වෙන්නේ Q වලට තියෙන දුර තවත් වැඩි වෙනවා. B වලට තියෙන දුර තවත් වැඩි වෙනවා. B වලින් කරන්න ආකර්ෂණය කරගන්නවා ප්‍රතිවිරුද්ධ ආරෝපණයින්ද. Q වලින් විකර්ෂණය කරන්න බලනවා. අන්තිමට මේක චලනය වෙන්නේ මෙන්න මේ දිශාව ඔස්සේ. අපි බලමු උත්තරේ මොකක්ද කියලා. උත්තරේ තියෙනවා C මගින් කියලා.